කරන්නේ උගලන්ගේ හිත නේද? කවුරුවත් නෙමෙයිනේ බාද කරන්නේ කෙලෙස්. අන්න ඒක නිසා බුදුහාමුදුරුව බාද කරන්නේ කෙලෙස් කියලා. ඒකයි කිව්වේ මේක දැන් මේකේ ගොඩ කාරණාවල් ඔයාලට තේරෙනවා. අපිට දැන් තේරෙන්නේ අපි මේ මේක හරි ලස්සනට බුදුහාමුදුරුව අපිට විස්තර කරලා දුන්න කොටස් කොටස් කළා. මේ මොහොත විතරයි අපි ජීවත් වෙන්නේ කියන එක. එතකොට අපේ අතීතය මැරිලා. එතකොට ඒව ඉවරයි දැන්. ඒව ආයෙත් ගන්න බෑ. එතකොට අනාගතය කියලා එකක් ඇවිල්ලා නැහැ. ඒක අපි දන්නේ නැහැ. එතකොට වර්තමානයේ විතරයි මේ ජීවත් වෙනවා කියන දේ කෙරෙන්නේ. එතකොට ඒ වර්තමානය තුල හැබැයි මේ අතීතය මැරුණා වුණාට එනවා මෙතෙන්ට. ඇවිල්ලා අපිව ලෝකෙකට අරගෙන යනවා. එතකොට අනාගතය කියන එකත් හදලා ලෝකෙකට අරගෙන යනවා. එතකොට වර්තමානය තුල අපිට මේ මොහොතේ බුදුහාමුදුරුව කිව්වා මේ මොහොතේ විතරයි අපි ජීවත් වෙන්නේ, මමත්වයේ රැඳෙන්නේ. එතකොට අපිට මේ මොහොතේ හිත දැකීම තුලින් අන්නේ මම මරන්න පුළුවන්. එතකොට ඒ මම මැරුවම තමයි කෙනෙක් නෑ කියලා අපිට මෙතන ඔප්පු කරගන්න පුළුවන්. ඒක කෙනෙක් නැති වෙන්නේ ඇයි? මේ මොහොතේ තමයි අපි කර්ම කරන්නේ. මම එක් ඉපදිලා කර්ම ශක්තියින් ගොඩනගාගන්නේ මේ මොහොතේ. එතකොට ඒ මොහොතේ අපි කර්ම ශක්තියින් ගොඩනගාගන්නේ නැත්තම් අපිට මමත්වයක් ඇති කරගෙන අකුසල් කරගෙන නැවත 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 උපත මරණයෙන් සසර යනවා කියන වැඩේ කෙලවර වෙනවා. එතකොට අපිට ඒක කරෝතින් අපිට අවබෝධ වෙනවා. දැන් මම කිව්ව කාරණේ මම ඇත්තටම වර්තමානයේ විතරයි තමයි අපි ජීවත් වෙලා තියෙන්නේ. දැන් බලන්න අපිට එහෙම නැතුව අපි ඒ කිසි දෙයක් දන්නේ නැතුව අපි පිම්පව් කර කර ඉන්න තාක්කල් අපිට කොයි පැත්ත බැලුවත් පේනවද අපිට ගැළවිලා යන්න පුළුවන් ක්‍රමේ මොකද්ද කියලා? පේන්නේ නැහැ නේද? හොයන්නත් බෑ නේද අපිට? අපිට විසඳුමක් පේන්නේ නැහැ නේද? පොත් කොච්චර බැලුවත් පේන්නේ නැහැ නේ. සූත්‍ර කොච්චර ඇහුවත් අපිට පේන්නේ නැහැ නේද? කුන් ගැළෙන්නේ. සම්දුරුගුණ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ. ඒකට ගොඩ පින් කරන්න ඕනේ. ඒවට මෙහුණු පින් කරන්න පුළුවන් තරම්. කොහොමද ගැළෙන්නේ? හා පින් කරා කියමු දැන් අපි හැමෝම ඒව කරනවනේ. කොහොමද අපිට ගැළෙන්නේ? කවදද ගැළෙන්නේ? කොච්චර පින් කරොත්ද ගැළෙන්නේ? කොසේ මාම අන්න බුදුහාමුදුරු සීමාව දුන්නා අපිට. මේ මොහොත විතරයි ජීවත් වෙන්නේ. අන්න ඒක කොච්චර වටිනවද කියලා. දැන වෙන තැන පෙන්නුවට අග්ගාලා. මේ මොහොත. ඒතර මේ මොහොතේ නම් සිත සකස් වෙන්නේ. සකස් වීම තුල නම් කර්ම පින්පව් කරන්නේ. පින්පව් කවචනෙම දාමු. මේ මොහොතේ නම් අපි පින්පව් කරන්නේ. එතකොට අපි එකෙන් අයින් වුණොත් ඒක අතීතේ කරලා අනාගතේ අරගෙන මේ මමත්වය ගොඩ නගලා ඒව කරන්න 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 අපි මේ සංසාරයට තව තව බැඳි බැඳි ඊළඟ උපතක් කරා යන අපේක්ෂාවෙන් තමයි හොඳ තැනකට යන්න ඕන අපේක්ෂාවෙන් තමයි අපි අරව කරන්නේ. එහෙමද නැද්ද? නිවන් දකින්න නෙමෙයිනේ. එතකොට අපිට ඒ වැඩේ නවත්තන්න කොහොමද? ඒ වැඩේ ඔයා මේ මොහොතේ නතර කරොත් ඔයාලන්නේ දැන් මේක අපි උගලන්ගේ ජීවිතෙත් එක්ක අරගෙන බලන්න. දැන් ඔයාට කාර් එකක් නැති වුණාම දුකයි නේද ගන්නකම්? දැන් දුක හරිද? ඉවරද? නෑ නේද? දැන් තව ප්‍රශ්න නේද ඊගාවටනේ? තේක නඩත්තු කරන්න යන්නේ කාරීද? ඉතින් ඒක ගන්න කොච්චර දුක් වෙනදදනේ? ඒ වුණාට ඉතින් මේ මේක ලැබුණට පස්සේ දැන් ඒක ගැන ගණා නේද? දැන් වෙනේව නේද දැන් දුවන්නේ? දිවිල්ල නතර වෙලා නැහැනේ හිතේ. අන්න ඒකයි බුදුහාමුදුරුවෝ. මේ මොහොතේ ජීවත් වෙන නිදහසේ මෙන්න මේ මොහොතේ තමයි අපිට ගැළවිලා යන්න තියෙන්නේ කිව්වා. මේ මොහොත නිදහස් කරගන්න කිව්වා. ඒතර ගැළවිලා යන්න කිව්වා. ඒ දැන් ඒ කෙලස් ඒක නිසා තමයි ඉතින් අර දැන් මම මේව කොච්චර කිව්වත් ඇතුලෙන් දෙන්නේ වෙන පණ විඩයක් නේ.
මම මේ කොච්චර මේ දේවල් කිව්වත් තමුන්ගේ ඇතුලෙන් මේකට ඉඩ දෙන්නේ නැහැ නේද? මේ මේ මොහොත හොයාගන්න ඉඩ දෙන්නේ නැහැ නේද? ඉතින් ඒක තමයි වීරිය අවශ්‍යයි කිව්වා. කෙලස් තවන වීරිය. අන්න අර මග වහන එක අයින් කරන්න පුළුවන් එවිතරකමක් එන්න ඕනේ හිතට. එතකොට තමයි තවුන්ට මේ ගමනේ යන්න පුළුවන්. එතකොට අපිට බයන්න කොච්චර ලස්සනට මාර්ගය කියලා දීලා තියෙනවා. මේ මොහොත විතරයි වා ජීවත් වෙන්නේ. මේ මොහොතේ තමයි මේ කර්ම සකස් කරන්නේ දන්නේම නැතුව අපිට හිතෙනවද මේ මොහොතේ විතරයි අපි ජීවත් වෙන්නේ කියලා? නෑ නේද? නෑනේ. අපිට මොතාව ඕ අපෝ අපි මැරෙන්නේ නෑ. දැම්ම දැන් ආච්චි කෙනෙකුගෙන් අහමු, නේ අම්ම කෙනෙකුගෙන් අහමු. මේ මොහොතේ විතරයි ආපෝ. මට තාම මේ 72නේ අපෝ. මට පුළුවන් තව ඉතින් මං 10ක් 15ක් හරි අඩු ගානේ ඉඳීනේ. එහෙම නේද ඉන්නේ. මේක තමයි කියන්නේ. ඒක තමයි මෝහය. මුතු අපතකුවේ මේ මොහොත විතරයි. ඒක කොච්චර ලස්සන මෙච්චර වටිනා දෙයක් දීලා තියෙද්දි තමන්ට තමන්ව හොයාගන්න. අපි ඒක මගහරිනවා නම් හරි අසාධාරණයක්. තමන් තමන්ට කරගන්නේ අසාධාරණයි. ඒකයි මං කියන්නේ. ඒකයි මං කියන්නේ නිකන් අපරාදේ අපිට මොන සැප සම්පත් තිබුණත් හරි ඒවා අපිට කර්මානුරූපව ලැබුණා. ඒවා හම්බ කර කරන්නේ නැති තාක්කල් අපිට මේ සසරේ ගැළවිල්ලකුත් නැහැ. අපිට අර අපි හිතන පතන දේවල් ලබා ගන්න අපිට සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. ඉතින් ඒවා ඒ සුළු කාල සීමාවකට තමයි අපිට ඒවා අයිති වෙන්නේ. එච්චර අර කතාවක් කියන්නේ නේද? නැහිල නිකන් මේ බෙට්ටක් වගේ එකක් මේ ලබා ගන්න මේ මෙච්චර නැහුණාද කියන එකක් නේද? අන්න ඒ වගේ අපි කොච්චර නැහිලත් දැන් ඔය දැන් ඔයාලගේ ජීවිත අත්දැකීම් එක උගුල බලන්න. හැමදේම අපි සංසාර සම්පූර්ණයිද? අපිට සතුට කියන එක මේ හැම පැත්තෙම බැලුවම තියෙනවද? එක පැත්තක් අපේ කඩා වැටිලා ඇති ඕන නැන්නේ. දෙකක් කඩා වැටිලා ඇති, තුනක් කඩා වැටිලා ඇති, එකක් හරි ගිහිල්ලා ඇති. ඉතින් අනෙක් ටික ඔක්කොම කඩා වැටිලා නම් අර එකක් හරි ගියේකින් ඔච්චර ඉන්න ඕනදනේ? කාගේ ජීවිතවල එහෙම තමයි. සියල්ල සර්ව සම්පූර්ණයි නැහැ. මොන දේ තිබුණත් දුකෙන් ඉන්නවා කියලා කිව්වේ ඒකයි බුදුහාමුදුරුවෝ. කාගෙන් ගිහිල්ලා හුවත් අපි තුම මාලිගාවකම ඉන්නවා කියලා ඒක හොදන්න ඕන නඩත්තු කරන්න මොන කරදරයක්ද නේ? ඕ හැමදාම පිස්සේ නැත්තම් දූවිලි නේ. ඉවරයන්නේ. ඉතින් ඔය මලයිලා ඔබමම කර නෑ බලන්න මේ මංගු එකයි ජීවිත තුලින් තමයි නිවන කියන එක අපි මේ මතු කරගන්න ඕනේ. ඒ යථාර්ථය දකින්න බයයි අපි. බය ඇති කරනවා මෙයා. අනේ ඒක තමයි කිව්වේ ජීවිත යථාර්ථ මං කිව්වේ අර කාරණා තුන තමයි මේ හැම දෙයක්ම කරන්නේ. එහෙම තේරෙනවා. අපිට කර්මානුරූපව අපිට මූණ දෙන්න වෙන සිද්ධීන් අපිට වළක්වන්න බෑ. ඒවයින් අපිට ගැළවිලා යන්නත් බෑ. ඒවටත් මූණ දෙන්න වෙනවා අපිට. ඒ මූණ දෙන ගමන් තමයි අපි ඉස්සරහට අපිට යන්න මේ 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 මේක මේ දුක හරි අපි මේක කොහොම හරි විඳගන්න. මෙතනින් එහාට බෑ මේක නවත්තන්න. අන්න ඒක මේ කියන්නේ. ඇතුව මේ ජීවිතයේ දැන් තමුන්ට ලැබෙන්න තියෙන දේවල් ඒ දේවල් භුක්ති විඳින්න එපා කියන එකක් නෙමෙයි මේ කියන්නේ. දැන් නිවන් දකින්න කර්මානුරූපව ඇවිල්ලා තියෙන එකක්ද? කර්ම කියන්නේ මොනවද දැන්? කර්ම කියන්නේ ඇත්තටම නිවන් දකින්නේ කුසල ශක්තිය. ඒක පුරුදු කරගෙන ආපු කෙනා. ඒකත් කර්ම තමයි. මේ කර්ම ඇරෙන්න වෙන කිසි දෙයක් නැහැනේ. ක්‍රියාවනේ කර්ම කියලා කියන්නේ අපි. එතකොට අපේ කුසල කර්ම අකුසල කර්ම. කුසල් සිත් අකුසල් සිත්. ඒතර අකුසල් සිත් තමයි අපි නිවන කියන එක අපි අරමුණු කරන්නේ. ඒ ගැන අපි නුවණින් විමසන්නේ.
අපි පින්පව් දෙක තුලම රැඳි 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 සසරේ යනවා. අපි විමුක්තියක් ගැන හොයන්නේ නැහැ. හැබැයි අපි ඒවත් කරන ගමන් විමුක්තිය ගැනත් හෙව්වොත් අපි ඒකත් වැඩෙනවා. පින්පව් කියන දෙකත් තියෙනවා. හැබැයි අපිට මේ විමුක්තිය වැඩෙන එක වැඩි වෙලා ගිහිල්ලා ඒකේ උච්චතම අවස්ථාවට ආවම මේකේ කොච්චර පින්පව් කියන එක බර වෙලා තිබුණත් අපිට මේක බිම දාලා මේක අරගෙන ඉස්සරහට ඉවර කරන්න පුළුවන්. එතකොට සුවසේ කරගන්න පුළුවන්. හැබැයි සුවසේ බෑ. මේකේ පින් විතරක් නෙමෙයිනේ තියෙන්නේ. මේ මල්ලේ පවුත් තියෙන. ඒක ඔයගොල්ලෝ අත්දකින්නව නේද දැන්? දැන් ඔයගලන්ට පින් විතරක් තිබ්බනම් මේ මල්ලේ. එහෙම නෑ. මේ මල්ල බලන්න මේ මල්ලේ දෙකම තියෙනව නේද කියලා. මේ මල්ල තියෙනම ඔයගලගේ හැමෝගේම ළඟ. අපි නිවන සඳහා දේවල් කරලා තියෙනවා. අපිටත් බුදුවරු මුණ ගැහිලා තියෙනවා අපිට. අනන්තවත්. ඉතින් මේ මල්ලට වඩා මේ මල්ලනේ දුගලන්ගේ බාර වෙන්නේ. ඉතින් අපි මේ මල්ල බාර කරන්න. එතකොට අපිට ගැලවිලා යන්න පුළුවන්. මේ මල්ල කොච්චර බාර වුණත් මේ මල්ල බාර කරන්න පුළුවන් වෙන්නේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණු වෙලාවෙදිනේ. ධර්මයේ තියෙන වෙලාවෙදිනේ. නේ? බුද්ධ ශාසනයක් තියෙන වෙලාවෙදිනේ. එතකොට අපිට මේ මල්ල ඒකෙදි අපිට පුළුවන් උච්චතම තැනටම බාර කරොත්. ඒ කියන්නේ අපි විදර්ශනාව කරොත් ගැලවිලා යන්න බැරි කමක් නැහැ. ඔයාගේ ඔයාට සැකයක් තියෙනවා. අපි තාම මේ අපිට තාම කුසල් මදි, පින් මදි. අපේ කර්ම ශක්තිය තව යන්න ඇති. එහෙම. එහෙම නැහැ. එහෙම නැහැ. කාටත් කරතරමක් ඉතුරු වෙනවා. මොකද මනුස්ස ජීවිතේදී විතරයි අපිට නිවන ගැන කටයුතු කරන්න අවස්ථාවක් ලැබෙන්නේ. එතකොට අපි මේ ජීවිතේදී යම් ප්‍රමාණයකට අපේ හිතේ ස්වභාවය අපි දමණය කරගන්න මේ විදර්ශනාව තුළ අපේ ජීවිතේ නිවර්දි කරගත්තොත් පින් පව් දෙකට වඩා බලවත් වෙනවා මේක. හැබැයි මේක උපරිමයට ගිහිල්ලා තමයි මේකෙන් ඉවර වෙන්නේ. ඉතින් උපරිමයට යන්නත් මේ මනුස්ස ජීවිතයක් ලැබුණොත් විතරයිනේ අපිට මේක පුරව ගන්න වෙන්නේ. ඉතින් එහෙනම් අපි මේ ජීවිතේ නිවන් නොදැක්කත් අපි පුහුණු වෙලා තියෙන්න ඕනේ නේද අනිවාර්යෙන්ම. නැත්තම් අපි ඉතින් මේක ඉවර වෙ මේක පිරෙන්නේ නැහැනේ. මේක පුරවල වැඩක් නැහැ. මේක පිරෙන තරමටයි අපි ගමන කෙලවර වෙන්නේ. ඉතින් මේක පිරිලද නැද්ද කියලා හොයන්නත් මේක කරන්න වෙනෝ නේද? නැත්තම් හොයන්න බෑනේ අපි මේක කොච්චර ගැල්ලද කියලා. මේක කරලම බලන්නම වෙනවා අපි කොච්චර දුරට මේක කළාද කියලා. අවාසියක් වෙන්නේ නැහැ. ඒක නිසා අවස්ථාව ලැබුණු වෙලාවේ හරියටම මාර්ගය ලැබුණු වෙලාවේ අපි ඒක කරන්න තු වෙනවනේ හරිම ප්‍රාර්ථ. මොකද ආයි chance එකක් එන්න. ඒ chance එක එතනම වැහිලා යනවා. ඊළඟ සැරේ කොහේ ඉපදෙයිද දන්නේ. සමහර විට ඊළඟ සැරේ උපදිනකොට ඔයගලන්ට ආයි මේ කතාවල් අහන්න බැරි වෙන්නේ. ආයි මේ බුද්ධ ආගමේම උපදිනවා කියලා හිතන්නේ කොහේ ඊළඟ සැරේද? එහෙම වෙන්නේ නැහැ. ඇයි ඉතින් ඉන්නේ මිත්‍යා දෘෂ්ටිවල නේද? ඒ නිසා ආයි සර මේක chance එකක් තමයි ලැබුණේ. හොඳම chance එක. ඒකයි කියන්නේ ඇතුලේ තමුන්ගේ හැකියාවන් තියෙනවා. ඒව නැත්තේ නැහැ. කිසි කෙනෙකුට කියන්න බෑ අපිට පාරමී නැහැ කියලා. එහෙනම් ඉතින් පොල් ගෑවදනේ මේ කල්ප කෝටි ගාණක් මේ ආවේ සංසාරේ. එහෙම නැති වෙලා නැහැ. හැම කෙනෙකුටම තියෙනවා. මතු කරගන්න පුළුවන්. අර ඒකනේ එන්නේ හරි උගලන් දැන් මෙතෙන්ට යොමු වුණේ හරි ඒක නිසා නේද? ඒ ශක්තියින් ප්‍රබල නිසා නේද? නැත්තම් එන්නේ නැණි උගලන්. එතකොට කර්මයේද මොනවද කියලා හොයන්න ඕනේ නෑ නේද? ඕනේ නෑ. එහෙම හොයන්න. ඔයා හොයාගෙන ආව එකම ඔයා තේරුම් ගන්න ඕනේ මේ මගේ අවදි වෙන්නේ මගේ ප්‍රඥාව කියන එක. නැත්තම් එන්නේ නෑ එහෙම. එන්න සිතක් පහළ වෙන්නේ නැහැ. ඒ හැමෝටම එන්න බැරිද නේද? මේක කොච්චර බෙදා හදනවද දන්නේ නැහැ. ආව දුනවා. ඔව්. අන්න ඒකයි. ඒක රැඳෙන්න බැහැ ඉතින් ඒ වයිට. ඔව්. ඒකෙන් තේරුම් ගන්න ඕනේ තමු මේ කුසල ශක්තිය තමයි තමුන්ගේ මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් ඒකට ඉඩ දෙන්න ක්‍රියාත්මක වෙන්න.
ඒකෙන් පාඩුවක් වෙන්න හැනේ තමන්ට. තමුන්ගේ දැන් ඉස්සර තිබුණිසුන්ට තිබුණු ලොකුම බය තමයි අපිට දරුවෝ හින්දා නිවන් දකින්න බෑ නේද, මේ දරුවෝ ලොකු වෙනකන් ඉන්නවා. දැන් තමුන්ලට ඒව ඔක්කොම මිත්‍යා දෘෂ්ටි කියලා දැන් මමම කියලා තියෙනවා. ඒ දරුවෝ අතහරින්න වෙන්නේ නෑ, ගෙවල් දොරවල් අතහරින්න වෙන්නේ නෑ, බය වෙන්න එපා. මේ ඇතුළ විතරයි සුද්ධ කරන්න තියෙන්නේ කියලා. මොකද අර දරුවෝ ඉන්නවා, අර වලට මේ වැඩ තියෙනවා කියන්නේම බොරුවක්. හැබැයි ඒක බොරුවක් කියලා මම කිව්වට ඔයාලා ඒක පිළිගන්නේ නැහනේ, කීයටවත් නේද? පිළිගන්නේ නැත්තේ මාත් එක තරහට නෙමෙයි. මේ ඇතුලේ ඇතුලේ ස්වභාවය එහෙම තමයි. එතකොට ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ප්‍රඥාවන්තය, අනිත් එක්කෙනෙක් දුප්‍රඥ. ප්‍රඥාව නැති කෙලෙස් ස්වභාවය. ඒක තමයි හැම වෙලාවෙම සකස් වෙන සිත. ප්‍රඥාවන්තයෙක් ඉන්නවා ඔක ඇතුලේ. ඒකනේ උගලන්ට තරහසිතක් ආවම තරහසිත දැක්කම තරහසිත නිවුණා කියලා තමුන්ට තේරුම් ගියේ කාට මොකද්ද? ප්‍රඥාව. උගල ඒ අරය ඒකට වටිනාකම දෙන්නේ නැහැ. ඒක පුංචි කරනවා අරක ලොකු කරනවා. ඒ කෙනෙකුත් නැහනේ දැන් ඒක. දැන් ඔයා කරන්නේ මේ නේද? කවුද කරේ? අන්නේ කවුද කරේ කියලා බලන ස්වභාවය ප්‍රඥාව. කවුද මේක ඉන්නේ කියලා බලන ස්වභාවය ප්‍රඥාව. එහෙම තේරෙනවා. ඕනවට වඩා හිතන්න යන්නත් එපා. ඒ කියන්නේ මේ අනවශ්‍යව හිතන්නේ නැතුව හිත දකින්න. හිත දකින්න. හිතන හිත සිතෙන සිත දකින්න. ඒක අර ප්‍රැක්ටිකල් කරගෙන කරගෙන තමන්ටම තේරෙනවා. ඕ මේකේ මහා ගොඩක් දේවල් නැහැ ඇතුලේ. ජීෙන් තමයි පටන් ගන්න නේද? මොන දේ තේරෙනවා කියලා. ඕ නිකන් අර තේරෙනවා. මේක තමයි දැකීම කියලා තේරෙනවා. දේවා දේරු කළ දෙනවා නේද? ඔව්. ඒක තමයි ප්‍රඥාව කියන්නේ. ඇත්ත ඇත්ත කියන එක හැම දෙෙම ඊට පස්සේ ප්‍රඥාවෙන් කියනවා. දැන් ඔය අඥානකමින් කියනෝ වගේම ප්‍රඥාවෙනුත් කියනවා. ප්‍රඥාවත් ඇතුලේ කතා කරනවා. අපි ඒකට අහුන් කන් දෙගෙන ඉන්න ඕනේ. අන්න ඒකයි. නුවණින් විමසනවා. ඒ නෝනේ මාගේ වැටෙනවත් නැහැ ඇත්තට. දැන් අර නරක පැත්තට වැටෙනවා, මේ පැත්තට එනවා වගේ තමයි. මොකද පැත්තට වැටෙනවා මේ පැත්තට. ඔව්. ඊටම දැන් ගොඩක් වෙ බනාලා ඉතින් බලවත් මෙයාගේ දරම් මාර්ගයද මගේ යාළුවෙක් කිව්ව ඉන්නවා සෙලම් ඉන්නවා. දැන් ඒගොල්ලෝ ඇහවලුම දැන් මම මොකක් හරි හෙම්මත් එයාට කියනවා. දැන් එහෙම එහෙම දැන් අපි එක එක කාලෙන් කාලෙට අහන පැති වෙනස් වෙනවා. බලමුට එකම දේ වගේ තමයි යන්නේ ටක්ක් ගාන ඒ අහනවා. ආ දැන් ඒක කියලා ඉඳන් මෙහෙම විතර හොඳ බණක් කිව්වා වුණා. එයාලා ෂෙයාර් කරනවා. එහෙම එහෙම නිකන් අර හොඳ කෙනෙක් කියලා පරතරයක් තිබ්බත් දැන් සමහරක් කරාට අර අර ඇවිල්ලා තියෙන පොඩි පොඩි ඒ තැන් තැන් වලින් පටන් පටන් අරන් ඇවිල්ලා මේ තැන් වලට ඇවිල්ලා තියෙනවා නේද? ඔව්. ඔව් ඉතින් අර ඒක තමයි බුදුහාමුදුරු කිව්වේ අර සත්පුරුෂ ආශ්‍රය සත්පුරුෂයා කියන එකත් මම අර දාලා තිබුණ මේ එකක්. මේ සත්පුරුෂයා කියන එකේ වචනේ අර්ථය තමයි සත්‍ය කතා කරනවා කියන එක. ඒ කියන්නේ යථාර්ථය කතා කරන එක. යථාර්ථවාදියා එයා සත්‍යවාදී සත්පුරුෂයා. අසත්පුරුෂයා අසත්‍යවාදී. එයා උගේ වැඩේ බොරුවම. බොරුව මිත්‍යා දෘෂ්ටි, බොරුව, කපටිකම, වංචාව ඒවා කෙලෙස් එයාගේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක අස. එතකොට ඒ දෙන්නම අපි තුල ඉන්නවා. එතකොට අපි මේ එළියෙන් අපි ගන්න ඒවා අසත්පුරුෂ එකක් නම් ගත්තේ ටක් ගාලා අසත්පුරුෂය තමයි නැගිටින්නේ. ඒකට මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එයා ක්‍රියාත්මක වෙන්නේ ඒක හරි කියලා. එයා ඒක හරි කියලා. එතකොට බුදුහාඳුරෝ කිව්වා ඒ අසත්පුරුෂයා එයාව ඇසුර කිරීමෙන් එයා කියන දේ ශ්‍රවණය කරාම තමුන්ගේ අසත්පුරුෂය නැගිටිනවා. ඒ තමයි අසද්ධාව. ඒ කියන්නේ එයා අසද්ධාව කියලා කියන්නේ එයා පැහැදෙන්නේ අසත්‍යයට. එයා හැම වෙලාවෙම පැහැදෙන්නේ අසත්‍යයට. සද්ධාව කියලා කියන්නේ සත්‍යයට පැහැදීම. ඒතකොට අපේ ඔය දෙකම තියෙනෝ නේද? අපි මිත්‍යා දෘෂ්ටි වලට යන්නේ ඇයි?
අපි ඒකට පැහැදෙන නිසා නේද? ඒක බුදුහාඳුකෝ අසද්ධාව කියලා. ඒක ඒ පැහැදීම අසද්ධාව කියලා කිව්වේ මොකද දන්නවද? ඒක උනේ නුනුවණින් විමසුව නිසා කියලා. වැරදි විදිහට මේක නුවණින් විමසුව අපි. සද්ධාව කියන්නේ සත්‍ය දේ අපි නුවණින් විමසලා බලන හැකියාව තියෙනවා. අසත්‍ය දේ බුදුහාමුදුරුවෝ ඒක නුවණින් විමසීමක් නෙමෙයි, ඒක නුනුවණින් විමසීම කියලා. අපි ඒකත් විමසනව නේද? මේ හරි ඇති යමු යමු උකට අපි යමු. එහෙම මේ ඔය කුච්චර කටිය යනවාද ලුකුළු ඌගත්තු යන්නේ. වැරද්දක් වෙන්න විදියක් නැහැ. අපි යම යන්නේ ඒක නුනුවණින් විමසීම. ඒතොර ඒකටත් යනවා. ඒතොර දෙන්නම ඉන්නේ තමන් තුල. එතකොට අන්න ඒක වෙන අසාධාරණේ තමයි. එතකොට ඒ නුනුවණින් විමසුවම අසිහිය එන්නේ. යථාර්ථය දැකීමේ හැකියාව නැහැ. එතකොට නොමනා දැනුමක් එන්නේ. නොමනා දැනුම කියන්නේ මේ මේ නරක එකක් නෙමෙයි, නිවරදි නැති දැනුමක් එනවා කියන එක. අසත්‍ය දැනුමක් එන්නේ යාට. දැන් අපි හිතමු දැන් ওই දෙවියෝ අධහනේ බා. දැන් අපේ මිනිස්සුනේ දැන් උවත් කරන්න ඉතින් නේද මේ හොඳට ඉගෙන ගත්තු මේ මහා ඒක දාගන්න සබන් මේ ලොකු ලොකු ඒව කට්ටියනේ. එතකොට ඒ ස්වභාවය තුල එයාට තේරෙන්නේ නැහැ ඒක වැරදි කියලා. එයා යන්නේ ඒක හරි කියන තැන ඉඳගෙන. එතකොට ඒ නොමනා දැනුමක් අන්න බුදුහාමුදුරුවෝ වෙනවා කුව නුනුවණින් විමසනකොට. එතකොට නොමනා දැනුම තුලින් එයාට ලැබෙන දේ තමයි මේ ඉන්ද්‍රිය අසංවර වෙනවා කියන්නේ එයාට ඒ නොමනා දැනුම තුල එයා කරන වැඩ තමුන්ට අයහපත පිණිස පවතින. එතකොට ත්‍රිවිධ දුෂ්චරිතවට යනකොට තුන් දොර එයා ක්‍රියාත්මක වෙන්නේ වදීප දේවියෝ යදිනමා වෙන වෙන වැඩකට නැති වැඩ කරනවා ඒ දේවල් වලට යන. ඒතර ඒ මිනිසු කරන්නේ මේ වැරදි කියලා හිතාගෙනද? නැහැ. ඒගොල්ලන්ට ඒව ගැන පුදුමාකාර භක්තියක් තියෙනවා. ඒගොල්ලෝ විමසනවනේ, ඒක විමසන්නේ වැරදි විදියටනේ. ඒක නිසා ඒක වර්ධනය වෙනවා. ඒතර බුදුහාමුදුරුවෝ යාගේ නිවන වැහෙනවා කිව්වා. නිවන වැහෙනවා කොයා ඉන්නේ අඳුරේ කිව්වා, විද්‍යාවේ කිව්වා ඉන්නේ. එතකොට අඳුරේ කිව්වමත් මිනිසුන්ට තේරෙන්නේ මොකද්ද මේ අඳුර කියන්නේ? අඳුර කියලා කියන්නේ කරන දේ ගැන, කියන දේ ගැන, හිතෙන දේ ගැන යථාර්ථය බලන්න දක්ෂ නැහැ. අපි මේ කරන වැඩේ හරිද? ඇත්තටම මේකෙන් ඉන්නවද? එහෙම හොයන්නේ නැහනේ නේ. එහෙම හොයන්න හිත දෙන්නේ නැහැ. අන්න එහෙම යවුවොත් නුවණින් විමසීම. අන්න පරස් ගාලා අනිත් පැත්තට පැන්න. එතකොට නුවණින් විමසනකොට සිහිය එනවා. ඇත්තනේ නමීම මේ මොකද මේ මල විකාරේ මේ කෝ කාටද මේක ඔප්පු කරන්න පුළුවන් මේ මදක් තියෙනවා කියලා මේක වෙන්න බෑ. අන්න මනා දැනුමක් එනවා. එතකොට එයාගේ අර ඉන්ද්‍රිය සංවර වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවර වෙනවා කියන්නේ වෙන දෙයක් නෙමෙයි. එයා ඒ නොමනා වැඩෙන් එයා අයින් වෙනවා. නොමනා වැඩේ කියන අරක වැඩ නෙමෙයි මේ. යථාර්ථයක් නැති වැඩ. අපි ගොඩක් වෙලාවට මිනිස්සු හිතාගෙන ඉන්නේ අර දැන් අසත්පුරුෂයා කිව්වමත් ඒ හිතන් ඉන්නේ මේ නරක, ඒ කියන්නේ නරක එකක් අපි නේ. දැන් අපි හොරාට අපි කියනවා අසත්පුරුෂයා කියලා, නියු හොරෙක් එහෙම කියලා. එහෙම කියන්නත් බෑ අපිට මේකේ. මොකද එයා එක වැඩක් එහෙම කරා කියලා මුළු ඔක්කොම එයාගේ දාන්න බෑ අපිට ඒ ගොඩට. ඒක සිතිවි තමයි අපි. ඔව්. අපි අරකට නමක් දාලා ලේබල් එක ගහනවා. දැන් මෙහෙමයි මේක මෙහෙමයි කියලා. ඔව්. අපි සමහර වෙලාවට නිර්දෝෂී මිනිසුන්ට හොරු කියනවා. දැන් ලෝකෙ ගොඩක් කියලා තියෙන නිර්දෝෂී අයට හොරු කියනවා. අනේ නොමනා දැනුමක් එනවා. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ මෙන්න මේ යථාර්ථය දකීමේ හැකියාව. ඒ කියන්නේ එහෙම අපි යථාර්ථය දන්නේ නැත්නම් අපිට ඒක ඒ සිතුවිල්ලෙන් බහැර වෙන්න බෑ නේද? යථාර්ථය තමයි එහෙම හිතන්නේ කොහොමද? මේ මිනිස්සුගේ හිත කොහොම වැඩ කරනවද කියලා අපි දන්නවද? අපි අතත් එතකොට අර ලේබල් එක ගැලවිලා යනවා. එක වැරද්දක් කරපරෙන් උනේ. වෙන කෙනෙක් ගැන හිතලා නිකන් අපි ඒත් මමත් දැන් හදාගෙන අපි නිකන් කෙලස් හදා ගන්නවා නේද? ඔයත් නැති කියලා. ඔව්. මෙයා මොනා හරි නැතු හරි අපිට ඒක අදාළ නැහැ. අදාළ නැහැ නේද? සත්පුරුෂයා මෙයා අදාළත් නැහැ. අපි ගැටෙන්න නැතු ඉන්නවා. අනේ මෙයා හදනවා කොහොමදත් හදන එක නවත්තන්න බෑ.
මෙයා පටස් ගාලේක හදනවා. අපි කැමති අකමැති අපින් අහන්නේ නෑනේ. මං හොරෙක් කියලා යයිත් ගැන හිතන්නද කියලා අහල් නෑනේ. අපි කවදාවත් නේ හරිද වැරදිද කියලා මෙයා හදනවා. එතකොට එයා හදන එක අපි ඒක අතහැරියොතින් බුදුහාමුදුරු කිව්වා අපිට අතහරින්නේ නෑ. අතහැරියොතින් අපි එතනින් ගැලවිලා. අයිතිකාරයෙක් හදාගෙන තමයි අපි අර ලේබල් එක දිගටම කරන්නේ. ඊට පස්සේ අපේ තුන් දොර අසංගර වෙනෝ නේද? අපි ඒක තව කෙනෙකුට කියනෝ නේද? අනේ අකා හොරික්. එතනම දැක්කම එතන ඉවර වෙලා කියනවා. නිදෝෂයි නිදහස්. මේ නිදෝෂයි කියන්නේ නිදහස්. නිදහස් කියන්නේ මේ 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 කරදරෙන් නිදහස්. මේ හිතේ කරදරෙන් නිදහස්. ඒවටත් හේතු දානවා නේද? එහෙම කියන්නේ ගිහිල්ලා ඉස්සෙල්ලා හම්බ වෙලා කොහොම හරි කටින් අල්ලගෙන එහෙම කියන්නේ. නෑ එහෙම බලන්න කීරේවත් ඇති වෙන සමහර දේවල් ඉතින් ආදිමාර්ථිකවත් ඒ වගේ මේ එහෙමයි කියලා. දැන් එහෙම කියවුවද තියනවා. දැන් කිව්වට සමහර කරට ඒවට දෙන උත්තර සාර්ථක නැහැ කියන්නේ. ඒක මෙහෙම කරන්න මෙහෙම කරන්න එහෙම කියන කිව්වට සමහර කව අපි ඕනේ නැහැ කියලා අදාළ දාලා නිකන්ම ඉඳලා තියනවා එහෙම. නැවත අර කියන දේවල් දැන් කියන්නේ. දන්නම දැන් කියන්නේ එකපාරම ගිය කෙනෙක් කියලා හිතුවත් එහෙම මේ මේ මේක ඇත්ත. දැන් අපි ගෙදර කොම්පාර ගිහලා මේ කියන ගෙදර තියෙන්නේ මේ ඉන්නේ කියලා දන්නේවත් නැහැ. අවුතර ඇඳලා පෙන්නනවා මෙහෙම මෙහෙම කියලා ඒ නිකතර බෑන් එක මම ඇඳලා පෙන්නනවා ඒ කියන්නේ එහෙනම් ඉන්නවනේ ඔය පස්සේ දැන් අමතර ප්‍රාසනේ වෙලා ගිහින් මේ අර ලෙඩෙත් එක ගියේ ඉතින් කිව්වට ඉතින් ඒක පස්සේ යන මොනවත් තිබුණේ නැහැ තමරක් අය ඉතින් ඒතර අදහගෙනම යනවා තියෙනවනේ අර ඒ වගේ කියන්න පුළුවන් ශක්තියුත් තියෙනවා නේද සිතුවිලි වලින්ම තමයි ඉතින් ඒ කියන්නේ අපි තියෙන දේ දැකලා එහෙම දැකලා නෙමෙයි කොයි තින් වචන වලින් අල්ලගෙන ඒගොල්ලන්ට අත්දැකීම් ඒගොල්ලෝ කපටිනේ ඒ කපටිකම තුල ඒගොල්ලෝ එක එක කෙනාට එක එක විදියට ඒ ඒ කටින් අල්ල ගන්නවා ඒක. දැන් ලෙඩෙක් ගැන කිව්වනම් ඉතින් එයා ඇඳලා පෙන්නනෝ ඉතින් එතකොට ඔයාලට හිතෙනවා ආ හරි මේ අපේ ගෙදර දැන් ඌ හැම එකටම ඕක වෙන්නද යඳිනවා ඇත්ත. එහෙම. ඒ කියන්නේ එහෙම කීමේ හැකියාවක් තියෙනවනම් එයාට එනං ඒකට උත්තරේකුත් තියෙන්න ඕන විසඳුමක්කුත් දෙන්න පුළුවන් කමක් තියෙන්න පාය නේද? ඒක නෑනේ එයාට. ඇතුලාන්තයෙන් මේන එකක් නම් එයාට. ඒක. හැබැයි අපේ හිත අපිට ඉඩ දෙන්නේ නැහැ ඒකෙන් අයින් වෙන්න අර අපේ අර සීලබ්බත පරාමාස. අපි එතෙන්ට අර මේ 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 එහෙම හිතන ඒ ප්‍රඥාව අපිට ඉඩ දෙන්නේ නැහැ ඒකට. දැන් මේ මේ ගමන ගියාම අපිට ඒවා හරි උනත් එකයි වැරදි උනත් එකයි අදාළ නැහැ. තැනට එන්න පුළුවන්. එතකොට තමන්ට ජීවිතේ අර ඒ එහෙම ඒ ඒ ඒ ස්වභාවයන් වලට ඇති වෙන අර ආකර්ෂණය වීම නැති වෙලා යනවා. අපි මොනවා හරි